අද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව කියනෝ මේ කළු මාධ්‍ය අපි හෙළි කරනෝ, ඒ සඳහා පාර්ලිමේන්තු විවාදයක් ගන්නෝ, ඒ අරගෙන සූදානම් කරගන්න චෙක්පත් ලෑස්ති කරන්න කියලා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පිළිඳලා පසුගිය දින පහනා තුළ පාර්ලිමේන්තුව තුළ මේ මාධ්‍යවේදීන් අනෝරා වැහි නොතක අව්වේ වැස්සේ කූටේ, ඒ වගේ මරලියව මන්ත්‍රී උදේගියම්පදේ රෑ දෙක තුනකන් එතන ඉඳගෙන මේ මාධ්‍ය සජීවීකරණ ජනතාව ලබා දීලා දැවැන්ත කාර්යභාරයක් කරේ මේ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදී. එහෙම මාධ්‍යයට තමයි අගමැතිතුමා කියන්නේ ලෑස්ති වෙන්න කියලා චෙක් කරන් දෙන්න. ඒ නිසා අපි අගමැතිවරයාට කියනෝ මාධ්‍ය ආයතන වලට මොනියම් ආකාරයකට අකටුත්තා සිදු වෙනවා නම් අපි ඒ වෙනුවෙන් පිනී ඉන්නවා. මොකද අපි එදත් සිටිය මාධ්‍යත්ව ගත තිබුණ මොකද අපි අද මෙතන ඉන්නේ මාධ්‍ය ආයතන නිසා. ඒ වගේම අපි මේ 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 ජාතික වැඩපිළිවෙල අපි ඉදිරියට කරගෙන යනවා. අපි ලබන සතිය වෙනකොට මේ මේ කොළඹ නගරයේ ඇතුළු ලංකා පුරා අපි ඉන්න අයට අපි දැනුවත් කිරීම කරලා තියෙන Facebook දා අපි පෝස්ටරයක් අපි මේ කරනවා ජනාධිපතිතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා එක දෙයක් ඉල්ලනවා. ඒ තමයි කැබිනට් මණ්ඩලයේ 30ට වඩා එක ඇමතිවරේ පත් කරන්න එපා කියන එක. ඇමතිවරුන්ට කැබිනට් ඇමතිකම් ගන්න නැතුව සරත් පොන්සේකලාට පියසේනගම ඉදලා ඇමතිකම් නැතුව මේ රට ගෙනියන්න බැරිද? දින 50ක් රටේ රාජ්‍ය සේවකයෝ, රටේ උගත් බුද්ධිමත් සේවකයන්, ලේකම්වරු මේ රට පාලනය කරේ නැද්ද? මේ ඇමතිවරු ආවේ කියලා දැන් මොකෝ මොකෝ මේගොල්ලෝ ඇමතිකම් මේ දුන්න තේගුවෙන් පස්සේ රට ගෙනියන්න බැරිද? ඒ නිසා මේ පරපෝෂිතය නඩත්තු කරන්න මහජන මුදලින් උත්සව තියලා අමතියන් අරගෙන ඒ සියලු දේවල් කරන්න ඉඩ දිය යුතු නැහැ කියන එක තමයි අපි මේ අවස්ථාවේදී මේ කරන්නේ. ඒ වගේම අපි ජනාධිපතිවරයන් ඉල්ලා සිටින වහාම ඔබතුමා ගත්ත ඍජු තීන්දුව තීරණ ඉදිරියේදීත් මේ වෙනුවෙන් ගන්න ඕන. ඔබතුමා ජනතාවට සහන ලබා දෙන්න ඕන. දැන් ඉන්ධන මිල අඩු වුණා නම් ඒ සඳහා ජනතාව ලබා දෙන සහන යාන්ත්‍රණ සකස් කරන්න ඕන. ඔබතුමා අමාත්‍යාංශ මට්ටමින්, ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් ගිහිලා සංවර්ධන කරු සොයා බලනවා නම් කරුණාකරලා රජයක් විසින් ලබා දෙන සහන ජනතාව අතරට යනවද කියලා වහාම ජනාධිපති කාර්යාලයද බලකායක්කෝ ජනාධිපතිවරයා අධීක්ෂණයටදී යම් කිසි ආයතනයක් ස්ථාපිත කරන්න ඕන. මේ ලබා දෙන සහන මේ ජනතාවට යනවද කියලා. ඒ වගේම අද ජනතාවට තිබෙන ප්‍රශ්න ප්‍රධාන වශයෙන්ම අද දරුවන්ට පාසල් යාම සඳහා පොත්පත් මිලදී ගැනීම නොහැකිව සුවිශාල දරුවෝ සංඛ්‍යාවක් මේ රටේ ඉන්නවා. ඒ සඳහා කිසි කෙනෙක් ඇහැක් කියලා බලන්න හැමෝම පෝස්ටර් ගන්නවා, මේව කරනවා. ඒ වෙනුවෙන් මේ කරන්න ඕන. මේ දරුවන්ට මේ දේ ලබා දෙන්න ඕන. ඒ නිසා අපි ඉල්ලා සිටින කරුණාකර ජනාධිපතිවරයාගෙන් ඔබතුමාගේ ආශිර්වාදය, ඔබතුමාගේ අනුකම්පාව, ඔබතුමාගේ සායේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරී කිසි කෙනෙක්ගේ ඒවා අපිට එපා. අපි මේ සත්භාවයෙන් කරන්නේ පුරවැසියන් වශයෙන් මේ වෙලාවේ විදායක ජනාධිපතිවරයා සිටිය යුතුයි. එම හිටියොත් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා වේවා, ගෝඨාභය වේවා, මොනියම් වූ අපේක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පුළුවන් ඉන්නේ ජනාධිපතිවරයා හිටියොත්. එහෙම නැතුනොත් මේගොල්ලෝ මේ පාර්ලිමේන්තුවේ කුණු මාංශ ටිකට මුදල් ගෙවලා අත උස්සලා 19 ගෙනා වගේ සංශෝධන ගැලලා ජනාධිපතිවරයා පඹේ බවට පත් කරනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ.